සංසාරණී කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපිට අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක මෙන්න මේ වගේ කාරණයක් දැක බලා ගන්නට තිබෙනවා කියන දෙයක් යන ඉඟියක් ලබා දෙන්නට මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමුණත් අපිට මෙතනදී මෙන්න මේ වගේ දෙයක් කතා කරන්න පුළුවන්. ආදිත්‍ය බේර ගන්න යන අනිකිට මොකද වෙන්නේ? අපි අද වීඩියෝ එක හරහා ඒ ගැන කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් මතක් කර සිටින්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට අපිට මේ වගේ දයක් ගැන කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් කොහොමනත් අනිවාර්යෙන් අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ කාරණාවක් දෙක බලා ගන්නට පුළුවන් කමක් තියෙනවා කියලායි අද වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඉතින් මම මෙන්න මේ වගේ කාරණයක් දැක බලා ගන්නට අවශ්‍ය කාරණාවක් ගොඩනගා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ තමයි ඔයා දන්නවද මේ වගේ දෙයක් ගැන අපි ඒ ගැන පැහැදිලිවම මේ වෙලාවේදී කතා කරමු කියලායි අද වීඩියෝ එක තුලින් සුවිශේෂී කාරණාවක් විදියට කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. කොහොමනත් ඔයා දන්නවද මෙන්න මේ වගේ දෙයක් ගැන අනිවාර්යයෙන්ම විශේෂම දෙයක් ගැන අපි අද වීඩියෝ එක හරහා කතා කරමු කියලායි මම ඔයාට මතක් කරන්නේ. අනිවාර්යෙන්ම ඉදිරියට විශේෂම දෙයක් විශේෂම කාරණාවක් කිව්වොත් ඇත්තටම අනගි කියලා කියන්නේ ආදිත්‍යයට කරදරයක් වෙන දෙන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒකට හේතුව තමයි ආදිත්‍ය කියලා කියන තිහස්වරගේ මල්ලිවීම විතරමයි. ඉතින් කොහොමනත් අමෝදි වෙනුවෙන් ඇත්තටම අමෝදි සහ ආදිත්‍ය එකලන් ඉන්න වෙලාවදී ඇත්තටම ආදිත්‍යට අර අමන්දගේ තාත්තගේ ගෝලියෝ නිසා මේ කරදරය සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනට දුවගෙන එනවා අනගි. ඉතින් අනගි හැමදේම දැක්ක කියලා මේ මැරෝ දන්නවා. ඉතින් ඒ නිසා අනගිටත් පහර දෙන්න මේ කට්ටිය කටයුතු කරනවා. ඉතින් අනගිව බේරගන්න තිහස්වර ඇවිල්ලා ඇත්තම කියනවා නම් අනගිට රෝහල් ගත වෙන්න වෙනවා ඉස්සරහට. ඉතින් අනගි ඉස්පිරිතාලේ ඉද්දි ඇත්තම කියනවා නම් ආදිත්‍ය තමන් පහුගිය කාලේ මෙච්චර කරදර කරලත් හැබැයි අනගි ආදිත්‍ය වෙනුවෙන් පෙනී හිටපු එක ගැන ඇත්තටම මේ වෙද්දි ලොකු සතුටකට පත් වෙලා ඉන්නවා කියන කාරණය විතරක් අපිට මේ වෙලාවේදී සුවිශේෂී කාරණාවක් විදියට කතා කරන්නටත් අවශ්‍ය කාරණයක් ගොඩනගා ගන්න තියෙනවා කියලායි මම අද වීඩියෝ එක හරහා විශේෂම දෙයක් විදියට කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන දේ මම අද වීඩියෝ එක හරහා ඔයාට සුවිශේෂී කාරණාවක් විදියට කතා කරන්න ලෑස්ති වෙනවා.